සුබ දවසක් කියනවා හැම දිනකටම අද වෙනස් වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා හිතුවා ශ්‍රී ලංකා ටීවී අපි සාමාන්‍ය ඉදින්දා ජීවිතේට වැදගත් වෙන කාරණා තියෙනවනේ ඉතින් අපි හිතුවා ඒ වගේ වැදගත් වෙන දෙයක් මාතෘකාවක් සම්බන්ධයෙන් අද දවසේ කතා කරන්නට ඕන කියලා දැන් ගොඩක් දෙනාට උපැන්න සහතිකය ලංකාවෙන් හදාගන්න නම් මොකද කරන්න ඕන දිතපුරවිසභාවයට කොහොමද අපි යන්න ඕන ගමන් මාර්ගය ඒ විතරක් නෙවෙයි પાස්පෝර්ට් එකක් හදාගන්න ඕන කොහොමද කරන්න ඕන දැන් මේ කාරණා කීපය ඇතුළුව අපිට සේවාවන් ලබාගත හැකි ස්ථානයක් තියෙනවා වික්ටෝරියාවේ පිහිටන. ඉතින් ශ්‍රී ලංකිකයන් විදිහට අපි සියලුම දෙනා මේ ස්ථානය ගැන ගොඩක් දෙනා දන්නව සමහර කට්ටිය මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දන්නේ නැහැ. ඉතින් අද දවසේ අපි හිතුවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කතා කරන්න යා යුතු හොඳම තැන කන්සියුලර් ජෙනරල් ඔෆිස් එක කියලා. ඉතින් ඒක නිසා අපි ආවා අද දවසේ වික්ටෝරියානු ප්‍රාන්තය, ඒ වගේම තස්මිනියානු ප්‍රාන්තය, දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය මේ හැමදේම නියෝජනය කරන කන්සියුලර් ජෙනරල් කපිල ෆොන්සේකා මහත්මයා හොයාගෙන අයිබෝන් කියන ඔබතුමාට අයිබෝන්. ඉතින් කොහොමද මේ දවස්වල තොරතුරු? මේ දවස්වල අපි සාමාන්‍ය පරිදි අපේ කටයුතු කරගෙන යනවා. ඇත්තටම අපේ කන්තෝරුව කොවිඩ් කාලයේදීවත් කිසිම දවසක වැහුවේ නැහැ. අපි දිගටම වැඩ කටයුතු කරගෙන ගියා. ඇත්තම කපිල මහත්මයා මේ සාමාන්‍යයෙන් අපේ මිනිස්සු දන්නේ නැහැ කන්සියුලර් ජෙනරල් ඔෆිස් එකෙන් මොකක්ද වෙන සේවාව. ගොඩක් දෙනා දන්නවා යම් කිසි කොට්ටාශයක් දන්නේ නැහැ. අද අපි ආවේ මොනවද මේ ආයතනය තුලින් සිද්ධ වෙන්නේ කියලා දැනගන්න. ඔව්. කන්සියුලර් ජෙනරල් කාර්යාලය මෙල්බර්න් වල පිහිටලා තියෙන්නේ 2013 ඉඳලා. මේ කන්තෝරුව ඇත්තටම ආරම්භ කරන්න කලින් අපිට තිබුණේ කැන්බරා නුවර තියෙන මාකොම සරිස් කාර්යාලයත් සිඩ්නි වල තියෙන කොන්සල් ජෙනරල් කාර්යාලයත් විතරයි. ඒ නිසා ඒ කාලෙදී මම අහලා තියෙන පරිදි මේ වික්ටෝරියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මොන හරි සේවයක් අවශ්‍ය වුණා නම් කැන්බරා දක්වා යන්න සිද්ධ වුණා. ඒ අපහසුතාවය 2013 න් පස්සේ මගහැරිලා තියෙනවා. මේ වෙනකොට මෙල්බර්න් නුවර තියෙන කොන්සල් ජෙනරල් කාර්යාලයට එන්න පුළුවන් ශ්‍රී ලංකා රජයෙන් කර ගැනීමට තියෙන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයෙන් කර ගැනීමට තියෙන ඕනෑම අපට බලය පැවරලා තියෙන ඕනෑම රාජකාරියක් සඳහා එන්න පුළුවන්. තවදුරටත් කැන්බරා හෝ වෙනත් තැනකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කරන කාර්යයන් හැටියට අපි කරන්නේ අපිට බලය පැවරිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් පිටරටක ඉන්නකොට අවශ්‍ය කරන ගමන් බලපත්‍රයක් අලුතින් ලබා ගැනීම විදේශ ගමන් බලපත්‍රේ પાස්පෝර්ට් එක ඊළඟට උපතක් මරණයක් හෝ විවාහයක් ලියාපදිංචි කිරීම ද්විත්ව පුරවැසිභාවය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට සම්බන්ධව ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් අලුත් වැඩියා කර අලුත් කර ගැනීම ඊළඟට ඒ වාගේ තව තව සේවාවන් ගණනාවක් ලේඛනයක් සහතික කර ගැනීම වගේ සේවාවන් ගණනාවක් අපි අපේ කාර්යාලය මගින් ඉෂ්ට කරනවා. දැන් වික්ටෝරියානු ප්‍රාන්තයේ අපි ඉන්නේ. දැන් මට උතනදී පොඩි ගැටලුවක් එනවා. දැන් ඔබතුමා කෝ ඉස්සර අපි කැන්බරා වලට යන්න ඕන කියලා අපේ සේවාවන් ලබා ගන්න. දැන් ඔබතුමා නියෝජනය කරනවා ටස්මේනියානු ප්‍රාන්තය, දකුණු ඕස්ට්‍රේලියාව. දැන් මේ වගේ තැන්වල ඉන්න උදවියට දැන් හරි අපි වික්ටෝරියාවේ මෙල්බර්න් නගරයට ආවා. අපේ කටයුතු අපි සිද්ධ කරගත්තා. දැන් දකුණු ඕස්ට්‍රේලියාවේ කෙනෙක් නම් ටස්මේනියාවේ කෙනෙක් නම් කොහොමද ඒ කටයුතු ටික කරගන්න ඕන? ඔව්. දකුණු ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාවේ සිටින අයට දුෂ්කරතා තියෙනවා කියලා අපි දන්නවා. දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර ඉන්නවා අපේ ගරු කොන්සල්වරේක් ඩොක්ටර් චරිත පෙරේරා මහතා. ඒ මහතාට ඒ මහතා ළඟට යන්න පුළුවන් දකුණු ඕස්ට්‍රේලියාවේ සිටින අයට ඒ අයගේ අයදුම් පත්‍ර අප වෙත එවීමට පෙර අවශ්‍ය කරන සහතික කර ගැනීමටත් උපදෙස් ලබා ගැනීම වගේ දේවල් වලට. තස්මේනියාවේ සිටින අයට අපට එහි ගරු කොන්සල්වරයෙකු වෙන කිසිම කෙනෙක් නැහැ. ඔවුන්ට මෙහිට එන්න සිද්ධ වෙන ඔවුන්ගේ කාර්යයන් කර ගැනීමට. නමුත් අපි සමහර කොන්සියුල සේවාවන් තැපෑලෙන් අපිට අයදුම්පත් එවීමේ එවන එක ප්‍රමාණවත් අපිට. එහෙම ඒ සියලු තොරතුරු අපි අපේ වෙබ් අඩවියේ slcgmel.org කියන වෙබ් අඩවියේ අපි විස්තර සහිතව දක්වලා තියෙනවා. මොනවද අපිට අපි ළඟටම ඉන්නේ නැතුව තස්මේනියාවේ හෝ දකුණු ඕස්ට්‍රේලියාවේ සිටින කෙනෙකුට තැපැල් මගින් එවලා අපෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද කියලා.
එතකොට වෙබ්සයිට් එකට ගියාට පස්සේ සියලු තොරතුරු තියෙනවා ටස්මේනියාව කෙනෙක් නම් ඔබ එන්න අවශ්‍ය නැහැ ඔබට පුළුවන් ඔහේ ඉඳලා මේ කටයුතු කරගන්න සමහර දේ කාරණාවලට ඔබට එන්න කියලා වෙබ්සයිට් එක බලුවම තෝරගන්න පුළුවන් කටියට පැහැදිලිව ඇත්තෙම ඔව් සමහර කාර්යයන් තියෙනවා අයදුම් කරු අනිවාර්යෙන්ම මේ කාර්යාලයට එන්න ඕනේ උදාහරණයකට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට ඒ සඳහා අත්‍යවශ්‍යයි අපේ කාර්යාලයට පැමිණීම ඒ ඇරෙන්න අනිකුත් කාර්යයන් බොහෝමයකට ඉන්නේ නැතුව කරගන්නත් පුළුවන් තැපැල් මගින් හැබැයි මම ඉල්ලා හිටිනවා ඊටාත්ම ගොමනාවෙන් තැපෑලෙන් එවන අයදුම් පත්‍ර මොන දෙයකට එවුවත් ඉස්සර වෙලා අපේ මම අර මුලින් කියපු වෙබ් අඩවියට ගිහිල්ලා ඉතාමත්ම සැලකිල්ලෙන් ඒකේ තියෙන උපදෙස් කියවලා අයදුම්පත නිවැරදිව සකස් කරලා අයදුම්පතට අවශ්‍ය වෙන අනිකුත් සපෝටින් ડોකියුමන්ට්ස් අවශ්‍ය වෙන පැන සහතික වගේ අනිකුත් සියලුම ලියකියවිලිත් නිවැරදිව අමුණලා එවන්න කියලා මොකද ඒකෙන් අපි දෙගොල්ලටම වෙන අපහසුතාවය මග අරගන්න පුළුවන් අපේ කාර්යාලයටත් අයදුම් කරන ඔබටත් මොකද අපිට අසම්පූර්ණ අයදුම් පත්‍රයක් බාර ගන්න බෑ බාර ගත්තත් අපිට යවන්න බෑ කොළඹට කොළඹ තියෙන කාර්යාලවලට ඒ අයදුම් පත ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම අංග සම්පූර්ණ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන එක අතිශයින්ම වැදගත් දැන් සාමාන්‍යයෙන් මේ වෙද්දි වික්ටෝරියානු ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවේ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කබල මහත්මයා අපි හරියටම දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන්න නමුත් අපි දල වශයෙන් ගන්නවා 2016 දී මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියානු සංගණනයේදී පැවත් හොයාගත්ත සංඛ්‍යා ලේඛනවලට අනුව තමයි තාමත් අපි දන්නේ නිල වශයෙන් නමුත් මම විශ්වාස කරනවා වික්ටෝරියාවේ ලක්ෂයකට වඩා ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලාංකික සම්භාවය තියෙන අය ඉන්නවා කියලා සාමාන්‍යයෙන් වැඩිපුරම ජීවත් වෙන්නේ මෙල්බන් කියලානේ අපි අහලා තින්නේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති කැන්බරා ඉදලා මෙහෙට ඔබතුමා වගේ කෙනෙක්වපත් කළා එවලා සේවාව ලබා දෙන්නේ. ඔව් වික්ටෝරියාවේ මෙල්බන් සහ මෙල්බන් අවට තමයි අපි දන්නා පරිදි ලංකාවේ ශ්‍රී ලාංකිකයන් ලංකාවෙන් පිට වාසය කරන වැඩිම ප්‍රමාණයක් වාසය කරන ස්ථාන කීපෙන් එකක්. ඉතින් මේක ඊටාම වැදගත් අපිට අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ සේවාවන් ලබා දීමට වගේම අනික් අතට අපිට අපේ තියෙන සංස්කෘතික සබඳතා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහි වාසය කරන අය ලංකාවත් එක්ක පවත්වන ඒ වගේම ලාංකික සංස්කෘතිය සමාජීය සබඳතා මෙහෙත් එක පවත්වීමට ඉතාම ඕස්ට්‍රේලියාවේ පවතින ප්‍රධානම වැදගත්ම ස්ථානය වෙන්නේ මෙල්බර්න් නුවර මෙල්බර්න් නුවර ඔබ බැලුවොත් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා වගේම ඔවුන්ගේ සමාජ සංවිධාන තිබෙනවා බෞද්ධ පන්සල් විශාල ප්‍රමාණයක් තිබෙනවා හින්දු ශ්‍රී ලාංකික හින්දු දේවස්ථාන තිබෙනවා මේ ආකාරයට සියලුම ජනකොටස් ශ්‍රී ලංකාවේ නියෝජනය වෙන විශාල නියෝජනයක් මෙහි තියෙනවා ඒක වික්ටෝරියානු රජයත් ඕස්ට්‍රේලියානු රජයත් ඉතාමත් ඉහළින් අගය කරන දෙයක් හැටියට මම දැක්කා මොකද ශ්‍රී ලාංකිකයන් මෙහි වාසය කරන්නේ මේ ඕස්ට්‍රේලියාවට බරක් විදිහට නෙවෙයි ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සමාජයට ඉතාමත්ම උසස් දායකත්වයක් ලබා දෙමින් ඉතින් ඒ වගේ තැනක අපිට සේවය කරන්න ලැබීමත් වාසනාවක් හැටියට මම සලකනවා. ඉතින් කොහොමින් හරිද ලක්ෂයක් ජීවත් වෙන වික්ටෝරියානු ප්‍රාන්තයේ ලක්ෂයක් කියලා අපි දල වශයෙන් කියන මේ ගානේ කොපමණ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මේකේ ඇවිල්ලා කන්සර්ජන් ඔෆිස් එකකින් සර්විස් එක ගන්නවද? නිකමට නිකන් අපිට කිව්වොත් 5000ක් 6000ක් 20000ක් එහෙම කියලා අපිට ඒක අපිට හරියටම කියන්න එහෙම අපි සංඛ්‍යා ලේඛන බලලා නැහැ. නමුත් අපිට ඉතාම විශාල ප්‍රමාණයක් දවසකට එන ප්‍රමාණය අනුව සතියකට එන ප්‍රමාණය අනුව බලපුවාම අපිට මාසයක් ඇතුළත අපි විවිධ අයදුම් පත්‍ර සිය ගණනකට වඩා ඒ කියන්නේ දහහකට වඩා මම හිතන්නේ මාසයකට අපි ප්‍රොසෙස් කරනවා හැම විදිහකම අයදුම් පත්‍ර ඒ කියන්නේ ගමන් බලපත්‍ර ද්විත්ව පුරවැසිභාවය ඊ හැම එකක්ම
අපි විශාල ප්‍රමාණයක් ප්‍රොසෙස් කරනවා ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඉතාම විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් මේ අපේ සේවාවන් ලබා ගන්නවා කියන්නේ. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් කපිල පොන්සේක මහත්මය කියලා කිව්වහම ගොඩක් වෙලාවට හවස 6-7 වෙනකම් කාර්යාලේ ඉන්න අපි දන්නේ හැටියට. ලංකාවේ ඔෆිස් එකක ගතියට මෙහෙ වැඩ කරනවා. ඒ කියන්නේ ලංකාවෙත් අපි සාමාන්‍ය වැඩ කරන ගම් ගොඩක් රැ වෙනකම් වැඩ කරනවානේ. මේ විදිහට සේවාවක් ලබා දෙනවා. මම හිතන්නේ ඔබතුමාගේ ඉන්න කණ්ඩායමත් එක්ක මේ සර්විස් එක දෙන්න ඕනේ නේද ඔබතුමාලා මහන්සියෙන්. ඔව් අපිට අපි නිතරම බලන්නේ අපේ සේවාව පුළුවන් තරම් ප්‍රශස්ත මට්ටමින් ලබා දෙන්න. මම හිතනවා අපේ අඩුපාඩු ඇති. නමුත් අඩුපාඩු සම්පූර්ණ කරගෙන සේවය දියුණු කරන්න තමයි අපි නිරන්තරයෙන්ම බලන්නේ. එදා දවසේ වැඩ එදා ඉවර කරනවා කියන ක්‍රමයකට තමයි අපි මේ වැඩ කරගෙන යන්නේ. ඉතින් එතෙන්දින් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම දවසේ ලබාගත් ආයදුම් පත්‍ර අපි සමහර විට මෙතෙන්ට එන අය දකින්නවා ඇති අපි ආයදුම් පත්‍ර ලබා ගත්තාම එතනින් අපි රිසිට් එකක් දෙනවා එතනින් ඉවර වෙනවා කියලා නෑ. නමුත් ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අර බෑක් ඔෆිස් වැඩ ගොඩක් තියෙනවා. අපි ඒ ආයදුම්පත් ප්‍රොසෙස් කරලා ඒවා ලංකාවට යවන්න ඕනේ. ඒ සඳහා සකස් කරලා ඉවර කරන්න ඕනේ. අද දවසේ වැඩ අද දවසේ ඉවර කරේ නැත්නම් අපිට හෙට වෙනකොට තවත් අලුතින් වැඩ එකතු වෙනවා. ඉතින් ඒ නිසා දවසේ වැඩ ඉවර කරන එක තමයි අපේ ක්‍රමයේ විදිහට යන්නේ. ඒ සඳහා අපි උදව් වෙන විදිහට අපි දැන් යම් යම් ඩිජිටල් ක්‍රම පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා පහසුවෙන් ප්‍රශස්ත සේවයක් ලබා දෙන්න. එමනම් කෙටි විරාමයෙන් පස්සේ අපි සූදානම් ආයිමත් කතා කරන්න කන්සල් ජෙනරල් කපිල ෆොන්සේක මහත්මත් එක්ක තමයි අපි අද දවසේ කතා කරන්නේ. මම හිතන්නේ මෙතන කාර්යාලය තුලින් කන්සල් ජෙනරල් ඔෆිස් එක තුලින් ලොකු සේවාවක් සිද්ධ වෙනවා ජනතාවට. දැන් ඕකෙත් අපිට වෙන වෙනම කොටස් කරන්න පුළුවන්. දැන් තිත්තපුරු පරිසභාවයක් ලබා ගත යුත්තේ කෙසේද? උපැන් සහතිකයක්, මරණ සහතිකයක්, එතකොට ජීවිත සහතිකයක් මේ දේවල් සහතික කරගෙන කොහොමද මේ දේවල්? මම හරි ආසයි මේ පිළිවෙලට අපේ අහගෙන ඉන්න බලන් ඉන්න කට්ටියට කියන්න. දිත්තපුර විශ්වවිද්‍යාල පැත්තේ ගියොත් කපිල මහත්මයා කොහොමද මොනවද අවශ්‍ය ලියකේ වෙන්නේ? දිත්තපුර විශ්වවිද්‍යාලේ ලබා ගැනීම සඳහා ක්‍රම දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි පුරවැසිභාවයේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ ලබා ගන්න ප්‍රථම ලබා ගන්න එක. ඒකට කියන්නේ රිටෙන්ෂන් ක්‍රමයට ලබා ගැනීම කියලා. එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ ලබා ගත්තට පස්සේ රිසම්ෂන් කියන කැටගරි එකේ ලබා ගැනීම. මේ දෙකට අවශ්‍ය වෙන ලියකියවිලි සහ උපදෙස් කොහොමද ආයදුම්පත සකස් කරන්න ඕනේ කියන එක ඒ සියලුම දේ අපේ slcgmel.org වෙබ් අඩවියේ තියෙනවා ඉතාම පැහැදිලිව විස්තර කරලා. ඒක අර මම මුලදිත් කිව්වා වගේ ඒ හොඳින් බලලා ඒකේ තියෙන විදිහට සියලුම ලියකියවිලි සකස් කරගෙන අපිට ඇවිල්ලා ඉදිරිපත් කරාම ද්විත්ව පුරවැසිභාවයේ ආයදුම්පත අපිට ලබා ගන්න පුළුවන්. ඒක වැදගත් වෙන දෙයක් තමයි. අවශ්‍ය වෙනවා නම් එතෙන්දී ද්විත්ව පුරවැසිභාවයේදී විතරක් නෙමෙයි ඕනෑම දෙයකින් ඕනෑම ආයදුම්පතකට අවශ්‍ය වෙනවා නම් ඕස්ට්‍රේලියානු රජයෙන් නිකුත් කරපු ලියකියවිල්ලක් ඉදිරිපත් කරන්න සපෝටින් ඩොකියුමන්ට් එකක් විදිහට දැන් උදාහරණයකට ඕස්ට්‍රේලියානු පුරවැසි සහතිකය රිසම්ප්ෂන් කැටගරි එකේදී ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවයට කෙලින්ම ඒ පුරවැසි සහතිකය ගෙනල්ලා අපිට බාර දුන්නාම අපිට ගන්න පුළුවන්කමක් නැහැ. ඒක ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරපු සහතිකයක් නිසා ඒ ලියවිලි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ ආර්ථික දෙපාර්තමේන්තුව Department of Foreign Affairs and Trade වලින් සහතික කරගෙන ඉවර වෙලා තමයි අපිට ඉදිරිපත් කළ යුත්තේ. ඒ කටයුත්ත කර ගැනීමට කොතනටද යන්න ඕනේ කොහොමද කරගන්න කියන එක උපදෙසුත් අපේ වෙබ් අඩවියේ අපි පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ඒක කරගෙන තමයි අපිට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම
තමයි ද්විත්වපුරවැසි භාවය ගැන කියද්දී ද්විත්වපුරවැසි භාවයේ සම්බන්ධ ආයුධුම්පත අපි ලබාගෙන කොළඹට යවනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒ දෙපාර්තමේන්තුව විසින් ඍජුවම ආයුධුම් කරු සමග ඊමේල් මගින් සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ ආයුධුම්පත කොළඹට යවුවට පස්සේ අපි සම්බන්ධ වෙන්නේ නැහැ ඒ එතනින් එහාට ඒ කටයුත්තට එතකොට ආයුධුම්පත බාර අරගෙන ඒක සම්පූර්ණ වුණාට පස්සේ ප්‍රොසෙසින් එක ඉවර වුණාට පස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ආයුධුම් කරුට ඊමේල් මගින් මුදල් ගෙවීමට මුදල් ගෙවීම කළ හැක්කේ කොළඹ දිපමණයි මෙහෙන් අපේ කාන්තෝරේ මුදල් ගෙවීම කරන්න බෑ ඒ මුදල් ගෙවීමට යන්න බැරි නම් දැන් මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ආයුධුම් කරුවෙකුට යන්න අපහසුකම් තියෙනකොට ඔහු බලය පැවරූ කෙනෙකුට කොළඹදී මුදල් ගෙවන්න පුළුවන් ඒ කෙදි ප්‍රධාන ආයුධුම් කරුට රුපියල් 345,000 ඔහුගේ පවුලේ සමාජිකයන් ඒ ආයුධුම්පත යටතේම ඉදිරිපත් කරලා තියෙන අයට රුපියල් 57,500 වශයෙන් ගාස්තු ගෙවන්න ඕනේ ඉතින් ඒ ගෙවුවට පස්සේ සහතිකය නිකුත් කරනු ලබනවා ද්විතපුර ඇත් සහතිකය ඍජුවම අයදුම් කරුට ඉතින් ඕක තමයි ඒ කටයුත්ත සිදුවෙන ක්‍රමය ඊට පස්සේ උප්පැන්න සහතික දැන් එක් දින සේවාවක් තියෙනවා කියලා අපි කලින් මතක් කරා අවුරුද්දකට කලින් ඉපදිලා අවුරුද්දෙන් පස්සේ නෙවෙයි අවුරුද්දකට කලින් ඉපදි දරුවෙකුට එක් දින සේවාවකින් ලබා ගන්න පුළුවන් දැන් කොහොමද උප්පැන්න සහතිකයක් ලබා ගන්නකොට ලියකේ බිලි අරන් ගැනීම සහ ඒ කාලවකවානු වෙන් කර ගැනීම කොහොමද වැඩේ වෙන්නේ උප්පැන්න සහතිකයක් තමන්ගේ මෙහෙදීන් උපත ලැබූ ළමයෙකුට ලබා ගැනීමට අවශ්‍ය වෙන මූලිකම කොන්දේසිය තමයි ළමයා ඉපදෙන වෙලාවේ දෙමාපියන්ගෙන් අඩු වශයෙන් එක්කෙනෙක් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. PR එක තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් දෙමාපියෝ දෙන්නම ඔස්ට්‍රේලියානු පුරවැසියන් වුණොතින් ඒ උපදින වෙලාවේදී ඒ ළමයා ලාංකික උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා අඩු වශයෙන් එක දෙමාපියන්ගෙන් එක්කෙනෙක් හෝ ශ්‍රී ලාංකිකෙක් විය යුතුයි. ඊළඟට ඉදෙහිදී අවශ්‍ය වෙන ලියකියවිලි සියලු දේ අර මුලින් කිව්වා වගේම අපේ වෙබ් අඩවිය දක්වලා තියෙනවා මම හැම වෙලේම නැවත නැවත කියන්නේ වෙබ් අඩවිය ඉතාම හොඳින් බලලා ඒ තොරතුරු සහ අපි පෙන්වුම් කරලා තියෙනවා කොහොමද ආයුධුම්පතක් පුරවන්නේ කියන එකටත් ස්පෙසිමන් එකක් දාලා ඒ අනුව පුරවලා ගෙනාවහම අපේ කන්තුරුවට අවුතින් අපි ඒ වෙලාවෙම අවුරුද්දකට වඩා අඩු ළමයෙකුගේ උපැන්න සහතිකය ලබා දෙනවා. එහෙම නෙවෙයි නම් අපි ආයුධුම්පත ලබාගෙන උපැන්න සහතිකයේ සඳහා අවශ්‍ය ඇප්‍රූවල් එක ගන්න කොළඹට යවලා ඊට පස්සේ අපි දැනුම් දෙනවා විද්‍යුත් තැපෑල මගින් ඊමේල් එකකින් ඒ උපැන්න සහතික සකස් කරලා අවසන් වුණාට පස්සේ. ඉතින් දැන් ඊට පස්සේ තියෙන ලොකුම ගැටලුව තමයි විවාහය. විවාහය සහ මිය ගියෝති වර්ධ සහතික මේ වගේ කාරණා තමයි තියෙන්නේ. සාමාන්‍ය මෙහි විවාහ ගොඩක් වෙලාවට ගන්නවා අපේ තරුණ පිරිස ඇවිල්ලා. එතකොට මේ විවාහය ලංකාවේ ලියාපදිංචි වෙන ඕන ක්‍රමයක් තියෙනවා සාමාන්‍ය විවාහ රෙජිස්ට්‍රා කෙනෙක් ලංකාවේ ඇවිල්ලා කරනවා. නමුත් මෙහි සාමාන්‍ය ඔස්ට්‍රේලියාව කෙනෙක් ඇවිල්ලා තමයි ලියාපදිංචි කරගන්නේ. එතකොට ඒක වළංගු වෙනවද ලංකාවේ විවාහයට ලියාපදිංචියට? ඔස්ට්‍රේලියාවේ කෙරෙන විවාහයක් කෙලින්ම හැම දෙයකදීම අදාළ වෙන්නේ නැහැ ලංකාවේදී. නමුත් ලංකාවේ යුවලකට ලංකාවේ නීතියානුව විවාහයක් ලියාපදිංචි කරන්න පුළුවන් අපේ කන්තෝරුවේ. දැනට මේ පහුගිය අවුරුද්ද ඇතුළත විවාහ පහක් අපි ලියාපදිංචි කරලා තියෙනවා මේ අපේ කොන්සල් ජෙනරල් කාර්යාලය තුලදී. ඒකෙදි මූලිකම අවශ්‍යතාවය වෙන්නේ ඒ විවාහපත් වෙන්න යන යුවලගේ කෙනෙක් හෝ ශ්‍රී ලාංකිකෙක් වීම. එහෙමනම් අපිට දැනුම් දීලා වෙලාව වෙන් කරගෙන අපේ කන්තෝරුවට ඇවිල්ලා ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් ඊට ප්‍රථම සාමාන්‍ය ලංකාවේ තියෙන විවාහ නීතිය අනුව අවශ්‍ය වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ විවාහ වෙන දෙන්නම
අවිවාහක බවට සහතික වෙන්න ඕනේ අවිවාහක සහතික ඉදිරිපත් කළ යුතුයි සිංගල් සර්ටිෆිකට්ස් කියන එක එතකොට ඒ සර්ටිෆිකට් එක කොන්සේක මහත්මයා ලංකාවෙන් ලබා ගන්න පුළුවන්ද ලංකාවෙන් ලබා ගන්න පුළුවන් ඒගොල්ලෝ මෙහි ජීවත් වෙන අය නම් මෙහෙන් ගත්ත ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ පිළිබඳවත් අපි නැවත වතාව මම කියන්නේ මේ සියලු තොරතුරු මෙතෙන්ද කියන්න අමාරු නිසා බඩවියේ තියෙන කොහොමද කරගන්නේ කියන එක ඒක පළවෙනි අවශ්‍යතාවයේ දෙවෙනියට සති දෙකක නෝටිස් කිරීම කරන්න අවශ්‍යයි එතකොට අපිට විවාහ වෙනවා කියන එක පිළිබඳව සති දෙකකට වඩා කලින් විවාහය ලියාපදිංචි කිරීමට සති දෙකකට වඩා කලින් දැනුම් දීලා අපි ඒ පිළිබඳව දැන්වීමක් ප්‍රදර්ශනය කරන්න ඕනේ නීතිය හැටියට ඊට පස්සේ ඒ සති දෙකට පස්සේ තමයි විවාහය ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ ඔබට හොඳ පණිවිඩයක් මොකද හේතුව මෙහි විවාහ වූ පලියට ලංකාවේ විවාහ සාතිකය අනුමැතිය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ක්‍රම පිළිවෙත අනුගමනය කරොත් පමණයි ලංකාවේ විවාහ සාතිකය ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ අපි යනවානේ මරණ සාතිකයේ පැත්තට. මේ වගේ දැන් මෙහෙට අවිල මරණයක් සිද්ධ වුණොත් ඒ සාතිකය කොහොමද අපි ලබා ගන්නවා පිළිවෙල? ඒකත් අර විදිහටම මරණ සාතිකය අපිට නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහාත් අවශ්‍ය වෙන්නේ මියගිය පුද්ගලයාගේ මරණය සිදුවීම පිළිබඳව ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් දෙන මරණ සහතිකය සහ අනිකුත් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන එක ඒ පිළිබඳවත් නැවතවතාවක් සියලුම විස්තර සහිත තොරතුරු තියෙනවා අපේ වෙබ් අඩවියේ ඒ අනුව අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් අපෙන් ඒ මරණ සහතිකය නිකුත් කරන්න පුළුවන් අවසාන වශයෙන් මට අහන්න දෙයක් ජීවිත සාතිකය කියන එකක් තියෙනවානේ සාමාන්‍ය ලංකාවේ පෙන්ෂන් එක ගන්න කට්ටිය මෙහි ජීවත් වෙනවා තමන්ගේ දරුවොත් එක්ක ඇවිල්ලා. ඉතින් මේ ජීවිත සාතිකය ගන්න සමහර කට එන්න අපහසුයි. මේ වෙනුවෙන් ක්‍රම පිළිවෙලක් තියෙනවද වැඩ පිළිවෙලක් කවකත් නැතිනම්? ඔව් ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයක් තමයි ලංකාවෙන් පිට ජීවත් වෙන විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප දිගටම ලබා ගැනීම සඳහා හැම අවුරුද්දකම මාර්තු 31 වෙනිදාට ප්‍රථමයෙන් ලයිෆ් සර්ටිෆිකට් එකක් ජීව සහතිකයක් ලබා දීම අවශ්‍යයි. ඒක සහතික කර ගැනීම අපේ කාර්යාලයෙන් කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන අයදුම් පත්‍රය අපි හැම අවුරුද්දකම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් අලුතින් නිකුත් කරාට පස්සේ අපි ඒක අපේ වෙබ් අඩවියත් ඇතුල් කරනවා. ඒක පුරවලා අපේ ළඟට ආවහම විශ්‍රාමිකයාගේ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සමඟ අපි ඒක නොමිලේ සහතික කරලා දෙනවා. ඒ සඳහා ඇත්තටම අපි අපොයින්ට්මන්ට් එකක් ලබා ගැනීමත් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශේෂත්වයක් කරා. මොකද මේ අය අපේ රටේ සිට මෙහි පැමිණ සිටින සීනියර් සිටිසන්ස්ලා නිසා යම් විශ්‍රාමිකයෙකුට අපේ කන්තෝරුවට එන්න අපහසුතාවයක් තියෙනවා නම් සෞඛ්‍ය හේතුන් මත ඔහුට හෝ ඇයට පුළුවන් වෛද්‍යවරයෙක්ගේ මෙහෙ ජීපී කෙනෙක්ගෙන් ළඟට ගිහිල්ලා ඒ සහතිකේ සහතික කළා ඔහුගේ ලිපියකුත් සමග අපට එවන්න අපි ඒ එවන ජීව සහතිකේ සහතික කරලා අපේ කන්තෝරුව හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යවන ඒවා පමණක් අපේ කන්තෝරුව හරහා අපි යවන එකත් අපි සේවාවක් හැටියට කරලා දෙනවා දැන් තව ලොකු ප්‍රශ්නයක් තමයි කපිල මහත්මයා මේ සාමාන්‍යයෙන් ඉඩම් කඩන් සම්බන්ධයෙන් තව කෙනෙකුට පවරන එකක් වේවා ඉඩමක් ලබා ගන්න ඕන කමක් තියෙන දෙයක් මොනවා හරිද ඒ හා සම්බන්ධ කටයුතු මේ හරහා වෙනවද නැත්නම් කොහෙන්ද ඉඩම් සම්බන්ධව හෝ වෙනත් යම් කාරණාවක් සම්බන්ධව අවශ්‍ය වෙන power of attorney නැත්නම් affidavit දියුරුම් ප්‍රකාශ ඒ විදිහේ ලියකියවිලි වගේම සමහර වෙලාවට බැංකු ගිණුම් ආරම්භ කිරීමට අවශ්‍ය වෙන ලියකියවිලි වගේ ඒවා අපේ හරහා සාතික කරගන්න පුළුවන් ඒ සඳහා appointment එකක් අරගෙන අපේ ළඟට ආවහම අපි ඒක කරලා දෙනවා ඒකෙදින්නුත් අවශ්‍යයි තමන්ගේ අනන්‍යතාවය සාතික කරන ලියකියවිලි ඒ වගේම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධව ඔස්ට්‍රේලියානු සාතික තියෙනවා නම් ඒවා අර මුලින් කිව්වා වගේ DFAT එකෙන් Department of Foreign Affairs and Trade Willing Co. නොතාරිස් කෙනෙක්ගෙන් ඒ අවශ්‍යතාවය මත සහ ඒ ලියකියවිල්ලේ ස්වභාවය මත සහතික කරගෙන රැගෙන ඒම අවශ්‍යයි. ඒ පිළිබඳවත් විස්තර සහිතව අපි අපේ වෙබ් අඩවියේ පෙන්නුම් කරලා තියෙනවා.
එතකොට අපේ ළඟට ආවහම අවශ්‍ය කරන සාක්ෂිකරුවන් දෙන්නේ කුඟක් වෙලාවට අවශ්‍ය වෙනවා. ඒ සාක්ෂිකරුවන් දෙදෙනෙකුත් සමග ආවහම අපි ඒක සාතික කරලා දෙනවා. අවසාන වශයෙන් මම වැඩි මහන්සි කරන්න ගන්නේ නැහැ. දැන් ඔබතුමාට මහන්සි ගොඩක් කියලා කතා කළා. අවසාන වශයෙන් අහන්න දැන් මේ කොවිඩ් කාලේ ඉන්නේ තාම දැන් ලංකාවට යන්න පුළුවන්ද? මේක තමයි ගොඩක් දෙනා බලන්නේ. තමන්ගේ දෙමාපියන්ව බලන්න සමහර කාලාට ළමයින්ව බලන්න දෙමාපියෝ එන්න බලාගෙන ඉන්නවා. දැන් මේකත් එක්ක සමහර කට්ටිය ඇවිල්ලා හිර වෙලා ඉන්නවා මේ. මේ කට්ටිය කොයි වෙලාවෙද යන්නේ කියලා බලන් ඉන්නවා. සමහර දෙමාපිය අසනීපෙන් එන්නේ කොහොමද කියලා බලන් ඉන්නවා. දැන් මේකට කන්සල් ජෙනරල් ඔෆිස් එක විදිහට ඔබතුමාට මොකක්ද ජනතාවට කියන්න තියෙන්නේ? පුළුවන් ද යන්න ඉන්න? බැයිද නැත්තම්? එහෙමයි දැන් කොවිඩ් තත්ත්වේ පටන් ගත්තාම ගිය අවුරුද්දේ මේ මාර්තු මාසයේ ඉඳලා ලංකාවේ ගුවන් තොටුපළ වසා දැම්මා. ඒත් එක්ක ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නැවතුණා. නමුත් මේ ගිය අවුරුද්දේ මේ 9 වෙනිදා පළවෙනිම ගුවන් යානය මෙහි ඉඳලා ලංකාවට ගියා. ඒක විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල්වල අයටයි ඒකෙදී යන්න අවසර දුන්නේ. ඊට පස්සේ මාසයකට එක ගුවන් යානයක් වගේ තිබුණේ ටිකක් කල් යනකම්. නමුත් ක්‍රමයෙන් ඒක වැඩි වෙලා ගුවන් ගමන් වැඩිපුර තිබුණා. විශාල ප්‍රමාණයක් ලංකාවට යන්නේක අපි මැදිහත් වෙලා අපිට බලය පවරලා තිබුණා ශ්‍රී ලංකා රජයෙන් ඒ පිළිබඳව මැදිහත් වෙන්න. ඒ අයගේ යන වැඩට අපි මැදිහත් වෙලා අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයත් සමග එකතු වෙලා ඒ කටයුතු කරා. නමුත් අද වෙනකොට ඒක තත්ත්වය වෙනස්. කොන්සල් ජෙනරල් කාර්යාලයේ කිසිම මැදිහත් වීමක් නැහැ ඒ විදිහට ලංකාවට යන අය සම්බන්ධයෙන්. දැන් රජයේ නීති රීති රෙගුලාසි වෙනස් කරලා තියෙනවා මේ වෙනකොට මේ මෑතක ඉඳලා. ඒ අනුව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවට ඕනෑම වෙලාවක යන්න පුළුවන්. ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා දැන් මේ වෙනකොට ගමන් කරනවා හැම සතියකටම දෙකක් විතර වගේ. ඉතින් ඒවායේ ඒ ගුවන් යානයේ යන මගී සීමාවල් හැබැයි පනවලා තියෙනවා. ඒ සීමාව ඇතුළත ලංකාවට යන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන්ට. ශ්‍රී ලාංකිකයන් නොවන අයට හෝ ඔස්ට්‍රේලියාවේ PR එක තියෙන අයට අවශ්‍යතාවයක් තියෙන ඔස්ට්‍රේලියානු රජයෙන් අවසර නැතුව රටෙන් පිට වෙන්න බැරිකම. ඒ නිසා ඔස්ට්‍රේලියානු බෝඩර් ෆෝස් එකේ අවසරය ගත යුතුයි ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියාවේ වාසය කරන PR එක තියෙන හැම කෙනෙක්ම ටිකට් එක අරගෙන එයාපෝට් එකට ගිහාම එහෙම නැතිනම් එතනින් යන්න නැදී බෝඩර් ෆෝස් එකෙන් නවත්වන්න ඉඩ තියෙන නිසා සංචාරකයන් විදිහට යන විදේශිකයන්ටත් ලංකාවට දැන් යන්න පුළුවන්. ඒක වෙනමම ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ සඳහා ලංකාවේ හෝටල් වෙනම හඳුනාගත් හෝටල්වල බුකින් එකක් මේ වෙනම කාමර වෙන් කිරීමක කන්ෆර්මේෂන් එකකුත් ඇතුව ඔන්ලයින් වීසා එකක් අරගෙන ලංකාවට යන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි අපේ වෙබ් අඩවියෙත් ලංකාවේ සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවියෙත් ඒ පිළිබඳ වැඩිතුර තොරතුරු තියෙනවා. ඉතින් මම හිතන්නේ අද වටිනා පණිවිඩ බොහොමයක් අපි අරගෙන ආවේ කන්සල් ජෙනරල් කාර්යාලයට ඇවිල්ලා. මම හිතන්නේ කට්ටිය සෑහීමකට පත් වෙන්නේ නැති තව ඔබ සෑහීමකට පත් වෙන තොරතුරු ඔබට ලැබුණේ නැහැ කියලා හිතනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා www.slcgmel.org කියන වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා බලන්න පුළුවන් සියලුම තොරතුරු. අපි මේ තිරේ දක්වනවා හැමතිස්සෙම මේ වෙබ්සයිට් එක ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. ඔබට නැත්තම් මේ ස්ථානෙට එන්නට පුළුවන්කම තියෙනවා. මේ දුරකථන අංක මේ සියලුම දේ අපි මේ වැඩසටහන අතරතුර ඔබේ තිරේ දැන් දිස් කළා ඔබ දැක්කා. ඉතින් වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් ආයෙමත් මතක් කරන්න www.slcgmel.org කියන වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා වැඩිදුර තොරතුරු දැනගන්න. එහෙමනම් කපිල පොන්සේගේ මහත්මයාට බොහොමත්ම ස්තුතියි කියනවා. වටිනා කාලයක් කැප කරාට මම හිතනවා අපේ කට්ටියට අපිට අදහසක් පණිවිඩයක් දෙන්නට හැකියාවක් ලැබුණා කියලා ඔස්ලංකා ටීවී තුලින්. බොහොම ස්තුතියි. අපේ වෙබ් අඩවියට අමතරව අපේ සමාජ මාධ්‍ය පිටු තියෙනවා ෆේස්බුක් එක ඇතුළු. ඒවත් අපි නිරන්තරයෙන්ම අප්ඩේට් කරනවා. ඒකට තොරතුරු අලුතින් එකතු කරනවා. ඒවා හරහත් අපේ වැඩ කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ෆේස්බුක් එකට යන්න පුළුවන්කම තියෙනවා කන්සල් ජෙනරල් කාර්යාලය මෙල්බන් කියලා ඔබට බැලුවාම යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට තොරතුරු මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් මීටත් අමතරව මේ වැනි සෑහීමකට පත් වෙන්නේ නැත්නම් දුරකථන අංක තියෙනවා 03 92 90
හතලිස් දෙකයි බිදු බිදු දෙක ඉතින් මේ දුරකථන අංකයට කතා කරලා ඕන වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන් කාර්යාල වෙලාවන් වල එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා ඊමේල් එකක් එවන්න mail@slcgmel.org කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඉතින් මේ ආදී ක්‍රම බොහෝමයක් තියෙනවා කන්සල් ජනරල් කාර්යාලය සම්බන්ධ කරගන්න අමතක කරන්න එපා මේ ශ්‍රී ලාංකිකයන් විදිහට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබ වෙනුවෙන් පවත්වාගෙන යන කාර්යාලයක් සේවාවක් ඉතින් ඒක නිසා මේ තරත් එක එකතු වුණොත් මම හිතන්නේ ඔක්කොම සේවාවන් ලබා ගන්න පුළුවන් එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තාට